ඉතිං සැත්තැම්බර් 15 වන ඉරිදා පැවත්වුණු පාශේනය ශිෂත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ඒ විභාගයට කලින් පිටවෙලා තිබෙන බවට විමර්ශනයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතිං මේ අන්තර්ජාල අපි මේක පිළිබඳව හොයල බලද්දි අපිට අද දෙරණ එල්කේ වෙබ්සයිට් එකේ මේ පිළිබඳව විමර්ශනයක් තිබෙන බවට සඳහන් කරලා තියෙනවා. ඒ අනුව පාශේනය විශිෂ්‍යත්ව විභාගේ විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රයක් හරහා අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙට එමනක්තං 18 වනිදා පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. එවගේම අපි තවදුරටත් මේක කියවගෙන ගියොත් අද දැනට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම පිටවී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වුණොත් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලියේදී මෙම ප්‍රශ්න නොසලකා හරින බවයි. ඒ කියන්නේ විභාගයට කලින් නිකුත් වුණු ප්‍රශ්න පත්‍රයේ ශිෂ්‍යත්ව විභාගයේ තිබුණු ප්‍රශ්න ඒ ආකාරයෙන්ම තිබුණොත් ඒ ප්‍රශ්න නොසලකා හරින බවට ඔහු කියනවා. ඒ වගේම තවදුරටත් අපි මේක කියවගෙන ගියොත් පාශේන ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න තුනක් ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ ගුරුවරයෙකු විසින් සමාජ මාධ්‍යවද එක් කර ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් සිදු කර බවයි ඔහු කියා සිටිය. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව සාකච්ඡාවක් සඳහා අද කැඳවා තිබූ අතර ඊට අදාළ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට තීරණය කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක සඳහා ළමයින්ට කරපු සාධාරණයක් හැටියට අපිට මේක පෙන්වලා දෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමකට එහෙමත් සැප්තැම්බර් 18 වන දින අදාළ ප්‍රදේශයට පැමිණෙන බවත් ඔවුන්ගේ වාර්තාව ලැබුණු පසු අවසන් තීරණය ගන්නා බවත් විභාග ප්‍රධානියා සඳහන් කළේය. ඉතින් මේකෙන් පේන හැටියට නම් බොහෝ දුරට ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන බවට ඔහු පවසලා තියෙනවා. ඉතින් ඔයාට මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස මේ වීඩියෝ එකේ රටින් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක බෙදාගන්න.